ආයි මොවන් ඔන්න අදත් මම ඔයාට නවවෙනි පාඩමේ දරන්න ආවා ඉංග්‍රීසි ලේසියෙන්ම ඔයාට කතා කරන්න පුළුවන් වෙන පාඩම මේ පාඩම ඉගෙන ගන්න කලින් අපි වර්ණ පාඩම් ගැනත් කියන්න ඕනේ දැනට මේ නවවෙනි පාඩම අයියා ඉගෙන ගන්නෙ මීට කලින් පාඩම් අටක් අපි එකතු කරලා තියෙනවා ඉතින් මේ පාඩම් අට ඔයා අධ්‍යයනය කළ නැත්නම් මේ පාඩම් අටත් අධ්‍යයනය කරලම මේ පාඩම නරඹන්න හරි අපි අද මේ පාඩමෙන් ඉගෙන ගන්න හදන්නේ කමාන්ඩ්ස් ගැන कमांड्स के अंदर ना अभी कमांड्स के लगे आने विधान वाले विधान है क्या नुकसान अभी हम किसी पुत्गले उठा यमक कराने के ला किया ने विधान है इतने में पालम हरी का लेसी हरी मरण सवा और आधे नुदान वचन गुड़ा की गन गन पुलवा मिहरा ये ना अभी वैदी पटांग का लेट्स स्टार्ट द लेसन मुली में बालम अभी कमांड का कह देने को हम देखिए එතකොට මේ වාක්‍ය ඉංග්‍රීසියෙන් ලියද්දී අපි කරන්නේ ක්‍රියාපදේ මුලට ගන්නවා. එතකොට කමාන්ඩ් එක සිංහල වාක්‍යකදී ක්‍රියාපදේ තියෙන්නේ අග. ඉංග්‍රීසි වාක්‍යකදී ක්‍රියාපදේ මුලට එනවා. මෙහි ඉන්න come here ඉංග්‍රීසි ඉගෙන ගන්න learn english මුදල් ගෙවන්න pay money මහන්සියෙන් වැඩ කරන්න work hard පොත් කියවන්න read books ගෙදර යන්න Go home. I mean, padavan. Drive slowly. What a pain, Vethi. Mummy, dila thi na vaakke vala. Mulim ma kriya pati ekatu galla thi ni. Ek kriya pati ratu paati daala thi. Itro aat andura ganna pulva. Command ekadi. Kriya pati mula thi ni kiyena. Abi tava ke ne guta kiyena ona. Yamat digita ma karagani anna. Moda yoyi di karagani anna kiyala. Abi ta kiyena pulva. Carry on kiyala. Digita ma karagani anna. Upadesh tikat den. Give some advice. හරි ඇඩ්වයිස් යන වචන ගත්තා ඒකේ වචන දෙකක් තියෙනවා එකක් ඇඩ්වයිස් ඉස්සමර එන වචනයක් තියෙනවා අනික සීයපුර එන වචනයක් තියෙනවා මේ දෙකේ වෙනසත් අපි ඉගෙනගෙනම ඉස්සරහට යමු ඇඩ්වයිස් පළවෙනි ඉස්සමරේ දෙන වචනය කියෙන්නේ ආවාද කරනවා කියන ක්‍රියාපදය සීයපුරේ දෙන වචනය කියෙන්නේ නාමපදය අදහස් ටිකක් දෙන්න give some idea Janelle ring. Open the window. Bag is used to run. Open the bag. Meva, what theory is that? Abhi idinda jeevithe nithara paavichchi karana vaakya rata. Saapu ring. Open the shop. Katavahan shut your mouth. Doravahan shut the door. Apte close the door kiyala kiyanna puluwa. Vivada ivara karana. Close the debate. Janelle ring. Open the window. Wadi window. අපිට වාඩි වෙන්න කියන එක ක්‍රම කිහිපයකට කියන්න පුළුවන්. Take a seat. Have a seat. Be seated. Sit down. වට ඕන ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. එක සැහැල්ලුවෙන් හිතන්න. Take it easy. Take it easy. නගින්න. Get in. Get on කියන්න පුළුවන්. අපි කාට හරි වාහනේ නගින්න කියලා කියද්දී මේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. නාගන්න have a bath take a shower බස් රථයට නගින්න get into the bus නැත්නම් get on කියන්න පුළුවන් බස් රථයෙන් බහින්න get down the bus get off the bus අපිට get down පාවිච්චි කරන්න පුළුවන් get off පාවිච්චි කරන්න පුළුවන් වේලාසනින් නැගිටින්න get up early wake up ඔබේ සෞඛ්‍ය ගැන හිතන්න think about your health එතන ගැන කියන අදහස අපි about කියන වචනේ ගත්තා. ඒ වගේමයි මේ health කියන වචනෙට නැකම් කියන තව වචනයක් තියෙනවා. ඒක තමයි heal. Heal වලින් කියවෙන්නේ සුව කරනවා කියන අදහස. මට නිදහසේ ඉන්න දෙන්න. Leave me alone. මට කවදාවත් කරදර කරන්න ඕන නැහැ. ඔයාලට කියන්න පුළුවන් leave me alone. අපි ready සෝදන්න wash your clothes. ඔයා කමිස ඇඳගන්න put on your shirt. අපි නඳිනවට get dressed කියන්න පුළුවන්. ඒ වගේම wear කියලා කියන්න පුළුවන්. ඔබේ ඇඳුම් ගලවන්න take off your clothes. දුම් බීම අත්හරින්න give up smoking. බලාගෙනයි look out watch out. කෙනෙක් අවධානන් සහිත දෙයක් කරනකොට අපිට මෙහෙම කියන්න පුළුවන්. look out එහෙම නැත්තම් watch out. බල්ලන්ගෙන් ප්‍රවේශම් වන්න beware of the dogs. වට උන්නන් gate එකේ ගන්නත් පුළුවන් මේ. Elliot and go out. Get the
දිගයන්න පුළුවන් ගැටා වන්දපටිය පැනඳගන්න අපිට වාහනේ කියද්දි කියන්න පුළුවන් සීට් බෙල්ට් එක දාගන්න කියලා ෆාස්ට් නියර් සීට් බෙල්ට් ඉක්මන් කරන්න හරිය විහාරි ඒ කන දෙකටම කියන්න පුළුවන් සූදානම් වෙන්න get ready පස්සට වෙන්න get back ඉදිරියට එන්න get forward ඒක එළියට ගන්න take it out අපි තුමුගේ බෑග් එකේ තියෙන දේක් වෙන්න පුළුවන් බොක්ස් එකේ තියෙන දේක් වෙන්න පුළුවන් අපිට එළියට ගන්න කියලා කියද්දි කියන්න පුළුවන් take it out ඔයාගේ සබත්තු ගලවන්න remove your shoes ටික වෙලාවක් ඉන්න wait for some time තව කෙනෙකුට කියන්න පුළුවන් පොඩ්ඩක් වෙලා ඉන්න කියලා wait for some time මිනිත්තුවක් ඉන්න just a minute light එක දාන්න switch on the light අපිට මේ ලයිට් එක දාන්න කියන එක ඔන්දාල විතරක් කියන්න බෑ ඒ ඔන්ද ලයිට්. එහෙම කියන්න බෑ. ඒ හේතුව ඔන් කියන්නේ ක්‍රියාපදයක් නොවන නිසා. ඉතින් අපිට කියන්න පුළුවන් switch on the light. රේඩියෝ එක දාන්න. switch on the radio. එහෙම නැත්නම් අපිට turn on කියන වචන පාවිච්චි කරන්න පුළුවන්. turn on the radio. fan එක දාන්න. switch on the fan. ලයිට් එක නිවන්න. switch off the light. tap එක විවෘත කරන්න. turn on the tap මේකට switch on කියන්න පුළුවන්ද නැහැනේ switch එක නැහැනේ turn on the tap tap එක වහන්න turn off the tap TV එක දාන්න turn on the TV එහෙම විවෘත කරන්න open the letter තීරණයක් ගන්න make a decision සැලැස්මක් හදන්න make a plan අපි ඊළඟට ඉගෙන ගන්න let කියන ක්‍රියාපදයේ යෙදීම් ගැන let කියන එකෙන් කියවෙන්නේ ඉඩ දෙනවා කියන අදහස. අපිට යම ගෞරවාන්විත කෙනෙක්ගෙන් ඉල්ලීමක් ඉදිරියට කරන්න පුළුවා මේ ලෙට් පදේ දාන්න. බලමු අපි ඒකේ වාක්‍ය දෙන හැටි. මට යන්න දෙන්න. let me go. මට මේක කරන්න දෙන්න. let me do this. වාත කරන්න එපා. don't disturb. මට බලන්න දෙන්න. let me see. මට පදවන්න දෙන්න. let me drive. මට කතා කරන්න දෙන්න. let me talk. ඔහුට ඉන්න දෙන්න. let him be ඌට ඉන්න දෙන්න කරදර කරන්න එපා ඌට let it be ඌට ඉන්න දෙන්න මේ be කියන වචනේ කියවෙනවා ඉන්නවා කියන අදහස අපි be කියන වචනේ දීන් වෙන අපි ඉස්සරහදී කතා කරමු ඉතින් ඔන්න අද 9 වෙනි පාඩමත් ඔය විදිහට අවසන් වෙනවා තවත් රසවත් පාඩමක් කරගෙන මම lesson 10 වලින් එන ඔයාව වෙනින් වෙනි have a nice day